අයිබෝවන් සෙනෙහවත් ඔබ සෑම් සිරි දෙනාටම වාසනාවන්ත සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියන ප්‍රාර්ථනාව එක්කමෙන් මේ උතුම් වූ වෙසක් මාස පුන් පොහෝ දවසේදී අප සූදානම් වෙන්නේ සීල් බඳිරේ කා විශේෂ විද්වත් කතිකාව මෙලෙසින් සමීප කරන්නට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය මුළු මහත් ලෝකයක් බැලඳ ගනිමින් මේ දර්ශනය තමන්ගේ ජීවිතයට සමීප කරගන්නට මඟ බලා සිටින අවධියකදී එයාගේ මේ පිළිබඳව බුද්ධිමත් වූ ගවේෂණයන් සිදු කරන අවස්ථාවකදී අපි සූදානම් වෙන්නේ මේ උතුම් වූ දවසේදී අපි උදෑසන සිට මේ දක්වාම තේමාවන් රැසක් මුල් කර ගනිමින් රසටන ගණනාවක් ඔබ හමුවට සමීප කරා. මේ අතරෙදි අපේ දීර්ඝ ඉතිහාසයක් තිබෙන ශාස්ත්‍රයක් පිළිබඳවත් අපි කතා බහ කරන්නේ බොහොමත්ම සතුටින් යුක්තව. ඒ අනුව හස්ත රේඛාව සහ ජ්‍යොතිෂ වේදයේ කියන මේ කරුණු දෙක එකතු කරමින් ඔබගේ අනාගතය පිළිබඳව ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ පිළිබඳව සොයා බලන විද්වත් කතිකාව තමයි සිත් බඳිරේකා විශේෂ විද්වත් කතිකාව. මේ කරුණු අපි කතා බහ කරන්නේ සිත් බඳිරේකා ජ්‍යොතිෂ ආදි නිර්මාතෘවර දේශබන්දු ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හස්ත රේඛා විශේෂඥ සෙනරත් ලියනරච්ච මෙතුමන් සමගින් ඔබතුමන්ව මේ උතුම් වූ පුරපසළොස් සප්පුණු පොහොය දවසේදී අපි ආයුබෝවන් කිරිපිනකම් ලබනවා. ආයුබෝවන් වාසනාවන්. එසේනම් අපි අද දවසේදී කතා කරන බලාපොරොත්තු වෙන්නේ උපන් ලපස සහ සුලි කියන මේ කරුණ පිළිබඳව. ඔබ දන්නවා අපගේ අත ගත්තට පස්සේ අත්වල විවිධ වූ සුලි සහ උපන් ලප තිබෙනවා. අපේ පිළිබඳව සමහරක් විටකදී එච්චර හිතන්නේ නැහැ. නමුත් එහි කියවෙන රහස් දේවල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අද ඉතින් ඔබට පුළුවන් මේ ඔබේ අතේ තිබෙන සුලි සහ උපන් ලප වලින් කොහොමද ඔබේගේ අනාගතයේ පිණිවඳව කියන්න කියන කරුණු දැනගන්න. ඊටමත්ෙන් මේ උතුම් වූ වෙසක් පුණ පොහොය දවසේදී ඔබතුමන් සමස්ත සමාජයට දෙන පණිවිඩය කියලා අපි මාතෘකාවට යමු. ඇත්තටම අද වගේ දවසක සියත රූපවාහිනිය තුලින් ඔබව හමු වෙන ලැබීම මම හිතන්නේ භාග්‍යයක් කර සලකනවා. ඒකට හේතුව මේ වගේ උතුම් පින් සිදුවන දවසක රටේම ජනතාව බෞද්ධ ජනතාව ආගමික කටයුතු වල සිදුවෙන දවසක රූපවාහිනිය දිහා බලන ඔබටත් යම්කිසි සුවයක් එහෙම නැත්නම් ඔබේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න පුළුවන් වෙන කරුණු ඉදිරිපත් කරන්න අපිට ලැබෙනවා නම් අපිට ඒක ලැබිලා තියෙන්නේ. ඒක අපේ කරන ලද පින්කම. ඒ නිසා අපි අද එවැනි කරුණු පිළිබඳව පළමුවෙන් සාකච්ඡා කරමු. එහෙමනම් ඉතින් ඔබ අපි හැමෝටම ප්‍රාර්ථනා කරන ඉදමඟිත් ප්‍රාර්ථනාව සුබ වෙසක් මංගල්‍යයක් වෙන්නට කියලා මැතුමනේ. අපි බොහෝ අය මේ අතේ තිබෙන සුලි සහ උපන් ලප පිළිබඳව හිතන්නේ නැහැ. ඕන අයතරම් සමහරක් අයගේ අතවල මේවා තිබෙනවා. හැබැයි ඔහුගේ අනාගතය පිළිබඳ විමර්ශනයක් ගෙන එන්නට වාර්තාවක් ගෙන එන්නට මේ කරුණු සමත් වෙනවා කියලා සමහරක් අය විශ්වාස කරන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. ඇත්තටම මොකද්ද මේකේ යථාර්ථය? බෞද්ධ දර්ශනය අනුව නම් මං හිතන හැටියට ඒ විශ්වාස කරන්න වෙනවා. මොකද හේතුව සිදුවත් කුමාරයන්ගේ උප්පත්ති වෙලාවේ ඒ බමුණන් එහෙම නැත්තම් නැකත්කරුවන් ගෙන්නලා ඒ නැකත්කරුවන්ගෙන් ඇහුවාම මොනවද මෙතුමා ගැන කියන්න තියෙන්නේ කියලා ඒ ලදරුවාගේ තියෙන අංග ලක්ෂණ දිහා බලලා තමයි කිව්වේ සක්විති රජ වෙනවා නැත්තම් බුදු වෙනවා කියලා. එතෙන්දී ඉතාම වයසින් අඩු ඒ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයානන් තමයි කිව්වේ ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. මේක නිසා මේක අංග ලක්ෂණ පිළිබඳව කතා කරනකොට කිසිම බෞද්ධයෙකුට අංග ලක්ෂණ පිළිබඳව වැරදි කියලා තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි දන්නවා මහා වංශයේ තියෙන උගාක් කතාවල එහෙම නැත්නම් අපි 550 ජාතකයේ තියෙන උගාක් කතාවල අදිසලකුණෙන් එහෙම නැත්නම් ශබ්දයෙන් ඇවිදින ශබ්දයෙන් පවා මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා කියන්න පුළුවන්කම තිබුණා. ඉතින් එන්නේ නිසා මම හිතන හැටියට ඔබත් හිතන හැටියට අංග ලක්ෂණ පිළිබඳව තියෙන ඒ ශාස්ත්‍රය පිළිබඳව නම් කිසිම වාදයක් නැහැ. ඒ වගේම ඒ අංග ලක්ෂණ දිහා බලලා කියනවා අපි එක්තරා රජකුමේ තුමෙක්
ඒ රාජ මාලිකාවට ආපු විදේශීය දූතයෙක් දිහා බලලා ඒ දූතයා ගැන සැක හිතලා අත දිහා බැලුවා කියලා. අත දිහා බැලුවාම මේ ඇත්තටම දූතයෙක් නෙමෙයි වංචාකාරයෙක් කියලා තේරුම් ගත්තා කියලා. ඒ බොහොම ලස්සනට ඒ කතාවල් ඇත්තටම බොහොම පැරණි පොත්පත්වලත් බටහිර පොත්පත්වලත් අපේ පොත්පත්වලත් තියෙනවා. ඒ ඇත්ත. ඊළඟට ඒක දිහා බලනකොට අපිට බොහොම වැදගත් දෙයක් තමයි මේ අංග ලක්ෂණ වලින් එහෙම නැත්නම් අතේ තියෙන සමහර ලක්ෂණ වලින් දරුවන් පිළිබඳව කියන්න පුළුවන්ද කියලා. ඒ දරුවන් පිළිබඳව කියන්න පුළුවන්ද කියලා බලනකොට සමහර අය අද බොහෝ දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විවාහ වුණා මහත්වයෝ අවුරුදු 8ක් වෙනව බැඳලා තාම දරුවෝ නැහැ. අවුරුදු 14ක් වෙනව බැඳලා දරුවෝ නැහැ. මෙන්න මේකට පිළිතුරක් හැටියට මේ අංග ලක්ෂණ සහ තමන්ගේ උපන් ලැප ඒ වගේම ග්‍රහපීඨීම් මේවා උපයෝගී කරගෙන එහෙම තියෙනවද නැද්ද කියලා සොයාගන්න පුළුවන්. ඒක තමයි මං හිතන හැටියට අපි අද පළමුවෙන් කරන්න ඕන සත්කාරිය. හොඳයි. දේශපාලන ලියාච්චිමැතිතුමන් විශේෂයෙන්ම හස්තරේඛාව පිළිබඳව වසර 40 ගානක පරීක්ෂණයන් සිදු කරලා ඒ වගේම අත්දැකීම් තිබෙන මේ පිළිබඳව කරුණු ඉතාමත්ම සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් චරිතයක් හිටිය තමයි සමාජයේ පිළි අරගෙන තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ උතුම් වූ දවසේදී අපි ලබා දෙන පණිවිඩයන් ඔබේ ජීවිතයට බෙහෙවින් වැදගත් වේ. මොකද ඔබ කල්තියා යමක් දැනගෙන හිටියොත් ජීවිතයට වෙන යම් යම් දේවල් පිළිබඳව එය ඔබගේ ජීවිතයේ සුරක්ෂිතභාවයට බෙහෙවින් ඉවහල් වෙන නිසා තමයි නැචමෙතුමන් නිතර පුන පුනා ප්‍රකාශ කරන්නේ මේ හතේ රේඛාවලින් තමන්ගේ ජීවිතයේ තිබෙන යහපත් දේවල් ඒ වගේම ඔබේ ජීවිතය ඇතිවෙන අනතුරු ස්වභාවයන් සහ ඔබේ ජීවිතය ඇතිවෙන පිළිකා තත්ත්වයන් පිළිබඳව දරුණු රෝගී තත්ත්වයන් පිළිබඳව යම් යම් නෝ සංඥාවන් නිකුත් කරන බව තමයි තුමන් පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා ඔබට ඒව හඳුන කල්තිය හඳුනගත්තොත් ඔබේ ජීවිතය යහපත් කරගන්න සුරක්ෂිතභාවයට පත් කරගන්නට ඔබට බෙහෙවින්ම ඉවහල් වෙනවා. දුරකථන අංක සටහන් කරගන්න 011130551 කියන දුරකථන අංකයත් ඒ වගේ 077 302 6302 මේ දුරකථන අංක විවෘතයි. අය අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන සියලුම තොරතුරු ලබා දේවි. දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන තමයි එතුමන් මුණ ගැහෙන්න පුළුවන් කමක් ඔබට තිබෙන්නේ. ඒ වගේම තමයි ජම්මපත්‍රයක් නොමැති කෙනෙක් නම් හස්තරේඛාම් පරීක්ෂා කිරීමට පැමිණීමේදී එතුමන් විසින්ගේ ජම්මපත්‍රය සකස් කළ දෙනවා. ඒ වගේම මේ ස්ථානයේ ඉන කෙනෙකුට සේවාවන් රැසක් සිදු කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ නැවත වරක් මතක් කරනවා 011130551 කියන දුරකථන අංකයත් ඒ වගේම 077 302 6302 කියන මේ දුරකථන අංක වලට කතා කරලා තොරතුරු ලබාගෙන මේ ස්ථානට එන්න පුළුවන් කමක් තියෙනවා. මැතිතුමනි ඔබතුමන් සඳහන් කරා සමහරක් අය විවාහ දිවියටපත් වෙලා අවුරුදු 10 8 9 10 කියන මේ කාලවකවානුන් තුරටපත් වෙන සමහරකට කොයිතරම් ප්‍රතිකාර කරත් සමහර දරු සම්පතක් උරුම කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබතුමන් කිව්ව යම්කිසි එකට කෙම් ක්‍රමයක් සහ යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා කියලා. ඒක නත් අපි කතා කරමු. ඔබ බොහෝ දෙනා කියනවා මේ අපි පොරොන්දම් බැලුවා. මහත්ය මේ රුක්ෂ පොරොන්දම ඔක්කොම ගස් දෙකම කිරිනේ. කිරිගස් නිමුණාම දරුවෝ ඉන්නවනේ. ඒත් දරුවෝ නැහැ. ඉතින් මේ වගේ පුංචි දෙයකින් එහෙම කියන්න බෑ. ඇත්තටම පොරොන්දම් වල බලනකොට රුක්ෂ පොරොන්දම ගැලපුණත් නොලපුණත් දරුවන් ඉන්න අය ඉන්නවා. ගැලපිලා දරුවන් නැති අයත් ඉන්නවා. ඒක නිසා මතක තියාගන්න මෙන්න මේ විදිහට කේන්දරයක රවි කුජ ශනි ඒ කියන්නේ කේන්දරයක තියෙනවනම් යම්කිසි කෙනෙකුගේ රවි කුජ ශනි රාහු රවි කුජ ශනි රාහු පස්වෙනි කොටුවේ ඉන්නවනම් මම මේ පෙන්නන කේන්දරයේ තියෙන විදිහට රවි කුජ ශනි රාහු පස්වෙනි කොටුවේ ඉන්නවනම් දරුඵල පිළිබඳව සැකයක් ඇති වෙනවා. නමුත් ඒක දරුවෝ නැහැ කියන්නම බෑ. ඒ වගේම නමුත් දරුවෝ නැතේ කියන්න පුළුවන් තියෙන ක්‍රමයකුත් තියෙනවා. ඒ මම පෙන්වන්නම්. ඊට ඉස්සෙල්ලා මම දරුවන් ඉන්න ක්‍රමය පෙන්වන්නම්. යම් කිසි කෙනෙකුගේ අතක මෙන්න මේ පෙන්නන ස්ථානයේ ඒ කියන්නේ සුලඟිල්ලේ පහළම පුරුකේ ඉහළට ඒ කියන්නේ අත් අනිය පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ පුරුකේ තියෙනවා නම් යම් කිසි රේඛාවක් රේඛාවල් දෙක තුනක් තියෙනවා නම් ලම්බාකාරව එහෙම නැත්නම් ඉහළට නැගිලා ඒ තමයි දරුඵල පෙන්වන එක ස්ථානය. අනිත් ස්ථානයේ තමයි දබරගිල්ලේ මැද පුරුකේ
දබරගිල්ලේ මැදපුරුකේ ඉහලට රේකා තියෙනවා නම් මේ පෙන්වන අතේ තියෙන විදියට එහෙමනම් දරුපල තියෙනවා. ඊළඟට තවත් ස්ථානයක් තියෙනවා. ඒ තමයි ඊටාම වැදගත් ස්ථානයේ මේ පෙන්නන මහපට ඇඟිල්ලේ පහළ මහපට ඇඟිල්ල ආරම්භන ස්ථානයේ තියෙන හරස් රේඛාව. ඒ කියන්නේ සිකුරු මණ්ඩලයත් මහපට ඇඟිල්ලත් වෙන් කරන තියෙන හරස් රේඛාවේ දූපත් තියෙනවා නම් ගැට ගැට වගේ තියෙනවා නම් දරුපල තියෙනවා. ඒ වගේම සිකුරු මණ්ඩලයේ ලොකුවට උසට තියෙනවා නම් එහෙනම් දරුපල තියෙනවා. ඒ වගේම මේ පෙන්නන හෘද රේඛාවේ ආරම්භයේ සහ අවසානයේ දෙකේම අතු අතු තියෙනවා නම් එහෙම නැත්නම් තනි රේඛාවක් හැටියට හෘද රේඛාව ගමන් නොකර දෙපැත්තෙම බ්‍රාන්ච් එහෙම නැත්නම් අතු තියෙනවා නම් දරුපල තියෙනවා. ඒ වගේම මේ පෙන්නන විවාහ රේඛාවේ ඉහළට පුංචි රේඛා තියෙනවා නම් ඒක තමයි ප්‍රමාණලට ලොකු කරලා බලන කණ්ණාඩියකින් බලන්න ඕන. ඉහළට තියෙනවා නම් දරුපල තියෙනවා. මේ තියෙන රේඛාවල් වල දරුපල තිබුණට ඒකේ දෝෂ තියෙන ලක්ෂණ වෙනම තියෙනවා. දැන් අපි හිතමු අර හෘද රේඛාවෙන් යනකොට අතු තිබුණට හෘද රේඛාවේ දූපත් තිබුණොත් ඒක හොඳ නැහැ. අපි හිතමු විවාහ රේඛාවේ ඉහළ යනට රේඛාවල ඒක නම් මම දැක්කා සමහර පොත්වල තියෙනවා විවාහ රේඛාවෙන් ඉහළට යන රේඛාවේ කෙලින් තියෙන රේඛාවල් තියෙනවා නම් පිරිමි දරුවන් ඇද වෙච්ච රේඛාවල් තියෙනවා නම් ගැහණු දරුවන් කියලා මේක පරීක්ෂණ කරලා තියෙනවා. මාත් ඒක සෑහෙන දුරට ඇත්ත. ඒ වගේ මේ විවාහ රේඛාවේ ඉහළට නැගින විවාහ රේඛාවෙන් උඩු පැත්තට තියෙන රේඛාවල වල යම්කිසි දූපත් ලක්ෂණ මේක හරි සියුම් කණ්ණාඩියකින් බලන්න ඕන දූපත් ලක්ෂණ තියෙනවා ඒ දරුවන්ට රෝග හැදෙනවා. නමුත් මේ තියෙන ඔක්කොම තිබිලත් දරුව නැත්නම් නැති හේතුත් තියෙනවා. තව මම මෙන්න මේ පෙන්නන රූපේ මැද ඇඟිල්ල යට ප්‍රදේශයේ කළු පාට 33ක් තියෙනවා. මෙන්න මේවා තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව වැඩියෙන්ම උපන් ලප පිළිබඳව. මේ උපන් ලප කියන එක තිබුණාට මේක උපන් ලපම වෙන්නත් බෑ. සමහර ආරවල ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. උපන් ලපයක් නෑ හැමදාම තියෙන්නේ බෑ. මෙන්න මේ විදිහට මෙච්චර තුනක් ඕනේ නෑ. දැන් මෙතන අපි ලප තුනක් තියෙන අතක් නේ පෙන්නන්නේ. අපි හිතමු මෙතන එක ලපයක් තිබිලා ඒ කියන්නේ මැද ඇඟිල්ල යට තියෙන ප්‍රදේශයට කියනවා සෙනසුරු මණ්ඩලය කියලා. සෙනසුරු මණ්ඩලයේ කළු ලපයක් තිබිලා ඒ වගේම අපි සුලඟිල්ල මැදපුරුක සුලඟිල්ලේ මැදපුරුකේ කතිරයක් තියෙනවා නම් අනුහාරියෙම දරුවන් පිළිබඳව භයානක දේවල් වලට මුහුණපාන වෙනවා. සමහර පොත්පත්වල නම් තියෙනවා දරුවන් අකල් මරණවලට ගොරුවාන වෙනවා කියලා. නමුත් ඒකේදී එච්චරම සත්‍යයක් වෙන්න බෑ. සමහර වෙලාවට අකල් මරණ නෙමේ කරදර වලට පත්වීම තියෙනවා. කොහොම වුණත් දරුබල පිළිබඳව තියෙන මෙන්න මේ දෙයට අපි එක්තරා විදිහක ප්‍රතිකර්ම මාලාවක් සොයාගෙන තියෙනවා. මොකද්ද මේ ප්‍රතිකර්ම මාලාව? මේ ප්‍රතිකර්ම මාලාව පිළිබඳව අපි මීට ඉස්සෙල්ලත් 100 පාඩකින්ට දරුන් දීලා තියෙනවා. ප්‍රධානම එක තමයි තියෙන දෝෂයට අනුවයි ප්‍රතිකාරය කරන්න ඕන. මොකද්ද දෝෂය? අපි හිතමු ශනි මංගලයේ යෝගේ කියන්නේ කුජ ශනි එකම රාශියක තියෙනවා නම් දැන් මෙන්න මේ විදිහට කුජ ශනි එකම රාශියක තියෙනවා නම් එහෙම නැත්නම් මේ විදිහට කුජගෙන් 4 වැන්නේ සෙනසුරු ඉන්නවා නම් ඒ වගේම කුජගෙන් 7 වැන්නේ සෙනසුරු ඉන්නවා නම් ඒකට කියනවා ශනි මංගල යෝගේ කියලා. මේ ශනි මංගල යෝගේ තියෙන කෙනෙක් ඒ නැති කෙනෙක් විවාහ වුණාම සමහර වෙලාවට දරුපල නැහැ. එතකොට මොකද්ද කරන්න ඕන? එතකොට කරන්න තියෙන දේ තමයි දස දිසා පිරිත දිසා සුදස භාගේ සූතිතා බුද්ධානුභාවතෝ කියන මේ දස දිසා පිරිත නිතර පාවිච්චි කරන එක. ඒ දස දිසා පිරිතෙන් පුළුවන්කමක් තියෙනවා පිරිත් යන්ත්‍රයක් දාගන්න එක. එන්නේ වගේ දෙයක් කිරීම එක. දෙවෙනි එක තමයි මම මේ දරුපල නැති අයට දරුපල ලබා දීමේ ප්‍රතිකර්ම මාලාවක් කරනවා. මම ඇත්තටම ඉතා සතුටෙන් ඉන්නවා. මොකද හේතුව පෞගේ මාස 2-3 ඇතුළත කරපු ප්‍රතිකර්ම වලින් 99%ක්ම හරියා. වැරදුනේම නැහැ. ඒ නිසා ඒ තරම් හොඳ ප්‍රතිකර්ම මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිකර්ම මාලාවේ දැන් අපි පරිණත භාවයටපත් වෙලා තියෙනවා. ඒක නිසා ඔබට ඒ ප්‍රතිකාර ලබා ගන්න ඕන නම් අත් දෙක පෙන්වලා අත් දෙකේ මෙන්න මේ අපි මේ පෙන්නපු විදිහේ දරුපල තියෙනවා නම් ඒ දරුපල නැති වෙන්න බෑ. දරුපල නැති අය ඉතා කලාතුරකින් ඉන්නේ. අපි එවනම් ඒ ප්‍රතිකර්ම මාලාව පටන් ගන්නවා. ඒ ප්‍රතිකර්ම මාලාවේ තියෙන්නේ ඇත්තටම පළවෙනිම එක තමයි අද මේ වෙසක් පුන් පොහොව දවසේ කියන්නේ හරක් මස් කනවා නම් ඌරු මස් කනවා නම් මත්පැන් පානය කරනවා නම් සිගරට් බොනවා නම්
මගේ ප්‍රතිකර්ම මාලාවට එන්න එපා. මොකද අධර්මිෂ්ඨ අයට, නරක අයට, වැරදි කරන අයට මේ දමයක ආගමික ප්‍රතිකර්ම මාලාවක් ආගමික ශක්තියක් ඇති කරන්නේ. අපි ඒකෙදි කරන්නේ ඇත්තටම පාරම්පරිකව අවුරුදු ගණනාවක් තිවිච්ච මන්ත්‍රයක් පාවිච්චි කරා. මේ මන්ත්‍රය කියන්නේ මොකද්ද? මේ මන්ත්‍රය කියන්නේ ඇත්තටම ඒකට මන්ත්‍රයක් කියන වචනේ වැරදි වෙන්න පුළුවන්. ඒකට කියන්න ඕන කියන්නේ අඟුලිමාල දැහන. ඒ අඟුලිමාල දැහන කියන එක තියෙන්නේ ඒ මල්ලඟ තියෙන එක තියෙන්නේ ලියන ආරච්චි පරපුරේ පමණයි. මම තාමත් ඒක තාත්තා දීලා කිව්වේ මේක වෙන කෙනෙකුට හරියන්නේ නැහැ කියලා. ඇත්තටම මම හොඳට බලලා තියෙනවා වෙන කෙනෙකුට හරියන්නේ නැහැ. මේ අඟුලිමාල දැහන පිරිත් කළා 108 වතාවක් තැඹිලි හරි කොළ කැඳ හරි බොන්න දෙනවා දින තුනක්. මෙන්න මේ වගේ දෙයක් කරලා දීලා ඒක බොහොම සුළු අමාරු වැඩක් නෙමෙයිනේ. අඟුලිමාල දැහනෙන් පිරිත් කරනවා මේවා කරනවා කියන එක. ඒ නිසා අය කරලා ඊළඟට අපි નિયમિત වෙලාවක් දෙනවා එකතු වෙන්න. ඒ වගේම දෙනවා පාවිච්චි කරන්න තවත් දැහනක්. ඒ කළා දරුවන් ලබා ගැනීමේ ශක්තිය බලය ලබා දීලා තියෙනවා. ඒක මේක බෙහෙත් පද්ධතියක් නෙමෙයි. ගොටුකල හාතවාරිය වැල්පෙල්ල වගේ කොළයාති වලින් හදන කැඳකුත් එක්ක එක්තරා පැණියකුත් හදලා දීමක් කරනවා. ඒක බෙහෙත් ක්‍රමයක් නෙමෙයි. ඒක වෛද්‍ය ප්‍රතිකර්මයක් නෙමෙයි. නමුත් ඒක වෛද්‍ය ප්‍රතිකර්මයක් නොවුනට ඒකෙන් දරුවන් ලබා ගැනීමේ ශක්තිය බලය ලබා දීලා මම අද ඉතා සතුටෙන් ඉන්නේ. ඒ දරු බල පිළිබඳව ඔබට ඒ සඳහා අවශ්‍යතාවයක් තියෙනවා නම් පළමුවෙන්ම කළ යුත්තේ ප්‍රතිපත්ති ගරු කිරීමයි. පළමුවෙන් කළ යුත්තේ වැරදි වැඩවලින් ඉවත් වීමයි. එහෙම කළා එන්න, එහෙම නොකරනම් එන්න එපා. එහෙම නොකර ඇවිල්ලා ප්‍රතිඵලයක් නැහැ. අපි එහෙම යහපත් තත්ත්වයකටපත් වෙලා, ගුණවත් තත්ත්වයකටපත් වෙලා, මත්පැන් වලින් ඉවත් කළා, මස් වලින් ඉවත් වෙලා, අරක් වලින් වැරදි දේවල් වලින් ඉවත් වෙලා ආවහම ඔබට අවශ්‍යකම තියෙනවා නම් ඔබේ ජීවිතය සකස් කරගෙන නිවැරදි මාර්ගයකට ගිහිල්ලා ආවම පැහැදිලිවම දරුවන් ලබා දීමේ හැකියාව අප සතුව තියෙනවා. විවාහ දිවියට පත් වූ දරුවන් අහිමි අය ඉන්නවනම් ඔය සියලු දෙනාට ප්‍රවදගත් පරිවිඩයක් එතම ලබා දුන්නේ. අපි ඔබට කළ යුතුවන්නේ ප්‍රතිපත්තිගරුකව නැත්නම් දරු සම්පතක් අපේක්ෂාවින් අය එතුමන් සදාහ කළ ආකාරයට ප්‍රතිපත්තිගරුකව ඉඳලා මෙතුමන් වල හමු වෙන්න. හමු වුණාට පස්සේ ඔබට අවශ්‍ය කන්නේ ඔබ කළ යුතුදී ඔබට කියාවි. ඒ නිසා විශාල මිල මුදල් නාස්ති කරන අවස්ථාවක් වෙන්නේ නැහැ. හැබැයි එතුමන් ප්‍රතිකාරයක් මේ ස්ථානය තුළ සිදු කරන්නේ වෛද්‍යම වෛද්‍යවරයෙක් නෙවෙයි කියන එක එතුමා පුනපුනා පැහැදිලි කිරීමක් කරන නිසා මේ මන්ත්‍රාශ්‍රයේ තිබෙන ප්‍රබල හාස්කම් පිළිබඳ එතුමන් අධ්‍යයනය කළ පරිශීලනය කළ ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා ඔබට ඒ තුළින් ඔබේ දරු සම්පත් නොමැතිව දුක් විඳින අයට ඒ සම්පත උරුම කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ එතුමන් විසින් සමාජයට දායාද කරපු මේ හස්තරේඛා පිළිබඳ ඉගෙන ගන්න තියෙන පොත පිළිබඳවත්. මොකද මේ තමයි දැනට මම හිතන්නේ ලංකාවේ කෙනෙක් විසින් නිර්මාණය කරපු ඉතාමත් වටිනා කියන අලංකාරම පුස්තකය. මොකද කෙනෙක්ට තනියම ඉගෙන ගන්න පුළුවන් හස්තරේඛා පිළිබඳව ඉගෙනගෙන, හැබැයි මේ ඉගෙන ගන්න කිව්වට මේ ඉගෙනගෙන පන්ති පවත්වන්නවත් එහෙම නැත්නම් මේ කටයුත්ත පටන් ගන්නවත් කියලා අපි කාටවත් කියන්නේ නැහැ. මේ ඉගෙනගෙන ඔබේ දැනුම සඳහා තියාගන්න. ඔබට අවශ්‍ය නම් ඔබ දුර පළාතක කෙනෙක් නම් ඉතින් මේ පිළිබඳව ඉගෙනගෙන අවශ්‍ය කරන දෙක සමාජයට මෙහෙව රැස්සුදු කරන්න පුළුවන්. ඒ නිසා අද ජ්‍යොතිෂයට සහ හස්තරේඛාවට යම් පහ ප්‍රහාරයන් ඉල්ලවන්නේ, ඒ වගේම හැමෝගේ විවේචන භාජනය වෙන්නේ සමහරක් අය මේ විද්‍යාව උඩින් අතපත ගාලා ගිහිල්ලා මිනිස්සුන්ගේ විශාල මුදල් අරගෙන මේ කටයුත්ත කරන හින්දා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන එවැනි දේවල් කරන්න එපා. මේ ශාස්ත්‍රීය තිබෙන ගරුත්වය සහ වටිනාකම විනාශ කරන්න මෙතුඟවද ලියරාජ මෙතුමල් වගේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් මෙය ඉතාමත්ව සුරක්ෂිතව මේ සමාජයට දායාද කරන්න මෙහෙවරක් සිදු කරන නිසා. එහෙමනම් අපි වැත්තුමනි මේ ඔබතුමන් විසින් මේ පන්ති පැවැත්තුවා. දැන් මොකද පන්ති පැවැත්වෙනවද නැත්නම් ඒක නතර කරාද? ඇත්තටම හස්තරේඛා පිළිබඳව පන්ති පැවැත්තුවා අවුරුදු 7ක විතර කාලයක්. එයින් ප්‍රතිඵල ලබාගෙන ඒ හස්තරේඛාව සහ ජ්‍යොතිෂය ඉගෙනගෙන එහෙම මගේ පන්තියට ආපු අයගෙන් කිහිප දෙනෙක්ම දැන් මාවැනි තත්ත්වයට පත් වෙලා දෙතුන් පළක එහෙම නැත්නම් ඊටත් වැඩි ස්ථානයක ජ්‍යොතිෂ කටයුතු කරනවා. මම ඒ ගැන සතුටට පත් වෙනවා. නමුත් අපි මේ පොතක් ලිව්වේ මේ පොතෙන් අදහස් කරේ මොකද්ද?
මේ පොත ගැන කතා කරනකොට මේ පොතත් එක්ක අපි දෙනවා ඒ පොතට අමතරව DVD පැටියක්. මේ DVD එක විශේෂයෙන් මේ සංයුක්ත තැටියේ තියෙනවා මේ අපි අර පන්ති පවත්වනකොට කරන ලද දේශන 12ක් අඩංගු වෙලා තියෙනවා. ඒ දේශනයක් පැය දෙකයි. ඒක පැය 24ක් තියෙනවා ඒකේ. ඉතින් මෙන්න මේක අහලා මේ පොත බලලා ඔබට පන්තියට නැවිලා කොහේ හිටියත් මේ හස්තරේකා ශාස්ත්‍රය ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මම අදත් කියනවා නැවතත් කියනවා මේක කලිනුත් එක දවසක් කිව්වා දැන් මේතරේ වැඩියෙන් කරනවා. මොකද්ද වැඩියෙන් කරන්නේ? මේ පොත ගන්න හැම කෙනෙකුටම මේ පන්ති පවත්වන වෙලාවල් අර පන්ති පැවැත්වීම අපි නැවැත්තුවා. පන්ති පවත්වන්නේ නැහැ නැවත මේ අවුරුද්ද තුල කොහොමත් නැහැ. මේ පොත ගන්න හැම කෙනෙකුටම හවස 7 ඉඳලා රෑ 10 වෙනකම් කාලය තුල පොතක් අරගත්ත එකේ ඔබට දැනගන්න යමක් තියෙනවා නම් ඒ දැනගන්න දේ දුරකථනයෙන් ඔබට තේරුම් කරලා දෙනවා. පහවල් පිටුවේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කොහොමද මේක කරන්නේ? ඒ වගේම කොහොමද මේ ගැන කටයුතු කරන්න කියලා ඇහුවාම පැහැදිලිවම කියලා දෙනවා. ඒ කියලා දෙන්න පුළුවන් දේ කියලා දෙනවා. කියලා දෙන්න බැරි දෙයක් තියෙනවා නම් ඇත්තටම තවත් කෙනෙකුට ඒ කියන්නේ දැන් අර මගෙන් ඉගෙන ගන්න සමහර අය ඉන්නෝනේ මටත් වැඩිය දන්න අය මගෙන් ඉගෙනගෙන. මොකද හේතුව ඒකලෝ අපි සතුටු වෙනවා. මොකද හේතුව කිසිම විදියකින් සමහර දේවල් සමහර අංශ තියෙනවා. දැන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තියෙන සමහර අංශ සමහර අයට වේගයෙන් දැනගන්න පුළුවන්. ඒ දැනගන්න මොකද්ද තියෙන්න ඕන ලක්ෂණේ? ඒ දැනගන්න තියෙන ඕන ලක්ෂණේ තමයි මම එයත් පෙන්නන්නම් ඔබට. මෙන්න මේකට කියනවා গুপ্ত කතිරේ කියලා. මෙන්න මේ গুপ্ত කතිරේ කියන්නේ මහපර දබරගිල්ල යට තියෙන හරස් රේඛාව. මේ හරස් රේඛාව ඔබේ අතේ තියෙනවා නම් ඊට අමතරව ඔබගේ මේ හෘද රේඛාවත් ශීර්ෂ රේඛාවත් අතර මෙන්න මෙහෙම තියෙන මේ গুপ্ত මුද්ද තමයි ඉස්සෙල්ලා කියපු එක. මේක গুপ্ত කතිරේ. ඒ කියන්නේ මහපර දබරගිල්ල යට හරහට තියෙන රේඛාව গুপ্ত කති මුද්ද. ඒ වගේම හෘද රේඛාවත් මේ පෙන්නන ශීර්ෂ රේඛාවත් අතර තියෙන කතිරේට කියන්නේ গুপ্ত කතිරේ. ඒ වගේම මහපට ඇඟිල්ල මේ අපි පෙන්නන දිවි ඇටේ ලක්ෂණය. මෙන්න මේ තුන තියෙනවා නම් ස්ථිර වශයෙන්ම ඔබට පුළුවන්කම තියෙනවා හස්ත රේඛාව පිළිබඳව සහ ජ්‍යොතිෂය පිළිබඳව විශේෂ දැනුමක් ලබන්න. හැබැයි මේ තුනෙන් එකක් හරි තියෙනවා නම් පුළුවන්. මේ තුනම දිනුනොත් ඔබ අධිමානසික බලයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඇත්තටම එය ඔබට පැහැදිලිවම නැවතත් පෙන්නන්නම් මගේ අත දිහා බලලා මේ අතට අපි පුංචි ඡායාරූපයක් ගමු. මේ අතේ තියෙන බලනකොට බලන්න මෙතන මේ තියෙන රේඛාව. මේකට තමයි කියන්නේ গুপ্ত මුද්ද කියලා. ඒ වගේම තමයි මේ මහප්පරැංගිලි තියෙන මේකට තමයි වී ඇටේ ලක්ෂණය කියන්නේ. ඒ වගේම මෙන්න මෙතන හරහට තියෙන රේඛාව ඒ කියන්නේ හෘද රේඛාවත් ශීර්ෂ රේඛාවත් අතර හරහට තියෙන කතිරේ තමයි গুপ্ত කතිරේ කියන්නේ. මේ මගේ අතේ මේක තියෙනකොට ඔබේ අතේත් මේ තියෙනවා නම් මේෙන් එකක් හරි නැති කෙනෙක් ඇත්තටම මේ ගැන උනන්දු වෙන හැම කෙනෙකුටම තියෙනවා. එවනම් අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා මේ දේ ඉගෙන ගන්න. ඒ නිසා මේ පිළිබඳව උත්සාහ ගන්න උනන්දු වෙන්න. එහෙම අයට පොතක් මිලදී ගත්තාම මම හිතන්නේ ඔබ ජීවිතේ කරපු වාසනාවන්තම හොඳම ආයෝජනය හැටියට හිතා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඉක්මන් කරලා මොකද අපේ පොත් වලින් තුනෙන් පංගුවක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔබේ විදේශීය රටවල වල විශේෂ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන උනන්දු වෙන්න. ඒ නිසා ඉතින් අපිට වැදගත් පණිවිඩයක් ඉදම ලබා දෙන මේ පොත මිලදී ගන්නවා නම් ඔබට විශේෂයෙන් මේ ආයතන පැවිල්ල ගන්න පුළුවන්. මොකද සාදුර කතරෙන් කතා කරලා අවශ්‍ය කරන තොරතුරු දැනගෙන මේ පොත මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඔබට තනියම මුල සිට ක්‍රමානුකූලව ඉගෙන ගැනීම හැකියාවක් පවතිනවා මේ මොහොතේදී මතක් කරන්න. ඒක දුරකථන අංක සටහන් කරගෙන 01 1 0 55 100 77 302 6 302 කියන මේ දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් කතා කරලා අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. ඒ වගේ මේ මොහොතේ සිට ඔබට කතා කරන්න පුළුවන්කමක් තිබුණා. මොකද කිසිම ගැටලුවක් නැහැ. කතා කරලා කඩවත තිහිටි එතුමාගේ කාර්යාලයට යන්න පුළුවන්. මොකද ප්‍රධාන පාරායි ඉති වෙන්නේ. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. ගිහිල්ලා මුණ ගැහිලා ඔබට අවශ්‍ය කරන සේවාවල් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි තවත් බොහෝ දේවල් කතා කරන වෙලදී සිටින්න සිද්මුද රේඛා විශේෂ විද්වත් කතිකාව සමගින්. ටෙක්නොසේපප්ටි ඇත්තටම හොඳ නිෂ්පාදනයක්. මට වගේම මගේ අම්මටත් ඉක්මන් ප්‍රතිඵල හම්බුණා. ග්‍රීන් ටී වලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ටෙක්නොසේපප්ටි.
වසර ගණනාවක ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්ව කීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පය ඔස්සේ ලොව බලගතු රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදාකර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්ව කීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක 0773255818 ෆැට්නා සදහම් පැනය අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව කොපමණද? ෆැට්නා දවටිනේක උඩුපියම් පතක් සමග නිවැරදි පිළිතුර මේ ලිපිනට යොමු කර වටිනා ත්‍යාග දිනා ගන්න. ෆෘට් ඇන්ඩ් නේචර් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය අංක 50 පන්නිපිටිය. ෆැට්නා ෂේප් අප් ටී බොන්න පටන් අරන් මාස 3ක් වෙනවා. ලොකු සැහැල්ලුවක් දැනෙනවා, බරත් අඩු වෙලා. ග්‍රීන් ටී වලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ෆැට්නා ෂේප් අප් ටී. ඔබගේ හස්තරේකා සහ හඳහන තුළින් නිවැරදිව අනාගතය පිළිබඳ දැනගන්න හස්තරේකා සහ ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සේවාවන් රැසක් ප්‍රවීණ ජෝතිරිවේදී හස්තරේකා විශේෂඥ දේශබන්දු සිරත් නීරජ් මහතා හමුවන්න. දුරකථන අංක 0174244-0377-077-302-6302. යථාර්ථය දකින්නට, අනාගතය දිනන්නට ඔබත් අදම පියනගන්න. සිත්මැදි රේකා ජ්‍යොතිෂ සේවය 296D නුවරපාර කඩවත. එළපිට කමේ අසිරිය ඔබත් අත්විඳින්න. බෙතිස්දා ආයුර්වේද නිවස මාළඹේ සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය. දුරකථන අංක 0717-605-773 0111-35-603. ඔබගේ මංගල දිනේදා රජෙක් මෙන් සැරසෙන්නට අමිත් ෆැෂන් මාට් පන්නිපිටිය සහ අනුරාධපුර පාරම්පරික උඩරට නිලමේ ඇඳුම් ඇතුළු මනමාල මහතුන්ගේ සියලුම මංගල ඇඳුම් ලබා ගැනීම සඳහා ඔබ පිය නැගිය යුතු එකම තැන අමිත් ෆැෂන් මාර්ට්. දුරකථන අංක 0727-205-985 0777-205-985. නිවැරදි මංගල ඇඳුම් කලාවට නව අරුතක් අමිත් ෆැෂන් මාර්ට්. ෆැට්නා ෂේප් අප් ටේබල් නම් අවුරුදු දෙකක් විතර ඇති. ඇත්තටම මේක හරිම රසයි. මට ප්‍රතිඵල ඉක්මනටම ලැබුණා. ග්‍රීන් ටී වලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ෆැට්නා ෂේප් අප් ටී. රාමෙන් අනතුරු නැවතත් අප ඔබ හායක්වන්නේ සිත් බඳිරේකා විශේෂ විද්වත් කතිකාව සමගින් අපි සියලු දම්සක් දහම් උදන පොදා විකාශිතන් සෑම්පුණු පොහෝ දිනකම රත්‍රී නමැත් තිහට මෙරසනාට පොඩ ආයාද කරන්න විශේෂයෙන්ම මෙහි ජ්‍යෝතිෂවේදීත් හස්තරේකාවෙත් තිබෙන ප්‍රබලත්වය පිළිබඳව කතා කරන්නට මේ කරුණු කතා බහ කරමින් සිටින්නේ ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී හස්තරේකා විශේෂඥ දේශබන්දු සිරණත් ලියාච්ච මැතිතුමන් සමග මැතිතුමනි අපි තවත් වැදගත් කරුණු රසක් කතා කර බොහෝ අයගේ ජීවිතයේ යම් යම් ජීවිතයේ කෙලවර වෙන අවස්ථාවන් තිබෙන විවිධ රෝග පීඩාවන් ප්‍රතිගිතේ පී රෝග පීඩාවන් කල්තියා හඳුනාගත්තොතින් එයින් අත්පිදීමේ හැකියාවක් තිබෙන මොකද රෝගයක් කලින් විනිශ්චය කරගත්තොතින් ඒ රෝගයට ප්‍රතිකාරයක් කරගන්න පුළුවන් ඉතින් ක රෝගය අපි හඳුනා නොගත්තොතින් ඒ රෝගය සම්පූර්ණ රෝගය නිසාම අපේ ජීවිතයේ කෙලවර වෙන අවස්ථාත් අපේ සමාජය උනතරන් දැක තිබෙනවා ඇත්තම කෙනෙක්ගේ මේ ලප තුළින් නැත්තම් අත්වල තිබෙන ඒ සංකේත වලින් කෙනෙක්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව නැත්තම් දියේ කිලී ඇති වෙන අනතුරු පිළිබඳව මාර්ගනතුරු පිළිබඳව සහ පිළිකා රෝග පිළිබඳව යම් කිසි ආකාරයකින් මේ සුලි සහ ලප වලින් හඳුනා ගන්න පුළුවන්කමක් තිබෙනවද ඇත්තටම පිළිකාව කියන එක මම හිතන්නේ දැන් පිළිකාවක් බවට පත් වෙලා මේ පිළිකාව කියන එක වෛද්‍යවරුන්ට හොයා ගන්න පුළුවන් වෙන්නේ පිළිකාව හැදුනට පස්සේ අපි ළඟ ලෝකයේ තවම කිසිම යන්ත්‍රයක් නිෂ්පාදනය කළ නැහැ පිළිකාවක් හැදෙන්න ඉස්සෙල්ලා පිළිකාවක් හැදෙනවා කියලා කියන්නේ ලෙඩක් හැදෙන්න ඉස්සෙල්ලා ඩේ හැදෙනවා කියන්න බෑනේ ඒ නවීන කිසිම උපකරණයකට නමුත් ඒකට තියෙන හොඳම උපකරණය තමයි හස්තරේකාව හස්තරේකාවේදී යම්කිසි කෙනෙකුගේට අනාගතයේදී පිළිකාවක් හැදෙන්න තියෙනවා නම් ඒක පිළිකාව හැදෙන්න අවුරුදු 10කට ඉස්සෙල්ලා වැටෙනවා මම මගේ 1972 ඉඳලා කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල හැටියට මට දැකලා දැනගන්න ලැබිලා තියෙන දකින්න ලැබිලා තියෙන තේරුම් ගත්ත දේ තමයි අවුරුදු 10කට කාලයක් තමයි මේ හස්තරේකාව අනාගතයට කියන්න පුළුවන් වෙන්නේ අපි හිතුවා මෙන්න මෙහෙම අතක මෙන්න මෙතන ඒ කියන්නේ ශීර්ෂ රේඛාවෙන් ජීවන රේඛාවෙන් ආරම්භ වෙන සුඛ රේඛාව මේ ජීවන රේඛාවෙන් ආරම්භ වෙන සුඛ රේඛාවේ මෙන්න මේ විදිහේ දූපතක් තිබුණොත් පිළිකාව හැදිලා ඉවරයි. එතකොට දැන් ප්‍රතිකර්මයක් නැත.
අපේ තෝ මේ මොකද මේ දූපත ගැන කියන්. මේ දූපත මේ විදියට දෙපැ වටේට කළු පාට වගේ වෙලා මෙච්චර ලොකුවට තිබුණු. නමුත් මෙතන යන්තන් දූපතක් තිබුණොත් පොඩි දූපතක් තිබුණොත් එතකට තියෙන්නේ අනාගතයේදී පිළිකාවක් හැදෙනවා කියලා. ඇත්තර මේ දූපත තියෙන කාන්තාව මේ අතේ පිළිකාව තියෙන කාන්තාව මගේ ළඟට ඇවිල්ලා කිව්වා මහත්තයා මගේ ඇඟේ පිළිකා රෝගේ වැළඳිලා මට ඉක්මනින්ම මගේ දුවගේ විවාහය කරලා දෙන්න ඕන මගේ මරණයට කලින් මේ විවාහය කරලා දෙන්න ඕන කියලා ඇය බලාපොරොත්තු වෙන්නේ ළඟ අවුරුද්දේ තව මාස 8කට විතර පස්සේ මම අත දිහා බැලලා කිව්වා ඔබට මේ සියන පිළිකාව ඔබ දන්නවනේ නමුත් මේක විවාහය ලැබෙන මාසෙ කරන්න ඕන මොකද හේතුව මේ රේඛාව මෙච්චර ලොකුවට තියෙනවා නම් මේ වෙන්නන විදිහට මේ අතේක මේ තිවිච් එක මේක සත්‍ය අතක් ඇත්තටම ඇයගෙන් එදාම මම අවසර ඉල්ලුවා ඔබේ අත මම පෙන්වන්නම් කියලා ඇයගේ අවසරය ලැබුණා ඇය දැන් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ ඒක නිසා මෙන්න මේ වගේ එකක් තියෙනකොට අපිට බෑ දැන් ඒ වෙලාව පැනලා ඒක නිසා හස්ත රේඛාවේදී යන්තමට තියෙනවා නම් මේ වගේ එකක් අපි හිතමු මෙය දැන් තවත් එකක් මම පෙන්වන්නම් සුඛ රේඛාවේ තියෙන දූපත් මේ සුඛ රේඛාවේ තියෙන මෙන්න මේම දූපත් දෙයක් එකට තියෙනවා නම් ඒකත් පිළිකාවක් හැදෙන ලක්ෂණයක් ඒ තියෙන තැන අනුව තමයි තීරණය කරන්න ඕන හෘදේ රේඛාවත් ශීර්ෂ රේඛාවත් අතර තියෙනවා නම් පපුවේ හෘද ශීර්ෂ රේඛාවට පහලින් තියෙනවා නම් ජටිබදේ ශීර්ෂ රේඛාවට ගෑවිලා තියෙනවා නම් තුනටියේ ඉතින් ඒ වගේ තියෙන ස්ථාන තේරුම් ගන්නත් මේකෙන් පුළුවන්කම තියෙනවා ඊට අමතරව සුලංගිල්ල පාමුල හරියේ ඒ විදිහේ දූපත් දෙකක් තියෙනවා නම් ඔළුවේ එනිසා මෙය ඊටාම විශ්මජ ඇතර මෙය මම හිතන හැටියට මීට වැඩිය සැලකිල්ලක් මේකට දක්වලා පරීක්ෂණ කළා යමක් බොරු යයි කියන්න ඉස්සෙල්ලා කරන්න ඕන දේ තමයි ඒක ඉගෙන ගන්න එක. ඉගෙනගෙන තමයි තේරුම් ගන්න ඕන බොරු කියලා. ඒකෙන්ද ඇත්තරම සමහර දේවල් පිළිබඳව ඉගෙන ගන්නේ නැතුව කතා කරන එක නම් මොඩ වැඩක්. මෙන්න මේ වගේ තිබුණොත් මෙහෙම වෙනවමයි. මෙහෙම නොති වෙච්ච අයත් වෙලා තියෙනවා නමුත් තිබුණොත් වෙනවමයි කියන එක තමයි ඉස්තිරම කියන්න පුළුවන්. ඒ නිසා ඒ තමයි පිළිකාව. ඊළඟට අපි වතුර. වතුර කියන්නේ ජලයෙන් විපත්. දැන් මේ ජලයෙන් විපත් වීම දැන් මේ දවස්වල මේ වෙසක් වලට අද දවසේ වගේ දවසේ පොසොන් දවසේ වගේ දවස්වල විශේෂයෙන්ම පොසොන් වලට අනුරාධපුරේ යනවා අපි පොසොන් බැතිමතුන් හුඟක් වෙලාවට අවසර නැති තැන් වලින් ස්නානය කරන්න ගිහිල්ලා කරදර වලටපත් වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම අතේ තියෙනවා නම් මම මෙන්න මේ බලන්න මේ අතේ මේතෙන්ද කියන්නේ ඇත්තටම ඒ හරියට කියන ප්‍රදේශයේ තමයි චන්ද්‍ර මණ්ඩලය. චන්ද්‍ර මණ්ඩලය කියන්නේ චන්ද්‍රයා කියන්නේ ජලය පිළිබඳව කියන ග්‍රහයක් හැටියට හඳුන්වනවා. මේ චන්ද්‍ර මණ්ඩලය මෙන්න මේ විදිහට උපන්ලපයක් තියෙනවා නම් මේ විදිහට උපන්ලපයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දියගිලි මරණයට පත්වීම හෝ ජලයෙන් විපතක් ඇතිවීමට හේතුවක්. යම් කිසි කෙනෙකුගේ චන්ද්‍ර මණ්ඩලයේ පහළ කොටසේ මේ විදිහට මම මේ පෙන්වන ස්ථානයේ උපන්ලපයක් තියෙනවා නම් ඒ ඊටාම නරක පිහිටීමක්. ඒ නිසා එහෙම උපන්ලපයක් තියෙන කෙනෙකුට අර වගේ ස්ථානවලින් ස්නානය කිරීම විතරක් නෙමෙයි ජලයෙන් ඊටාම ප්‍රවේශම් වීමක් කරගන්න ඕන. ඒ ජලය නිසා ඇතිවන විපතක් තියෙන්නේ කොහොමද? චන්ද්‍ර මණ්ඩලයේ දූපතක් තියෙන එක චන්ද්‍ර මණ්ඩලය කියන එකේ මම අපි මේ පෙන්වන චන්ද්‍ර මණ්ඩලයේ කතිරයක් තියෙන එක ඒ වගේම චන්ද්‍ර මණ්ඩලයේ කියන ප්‍රදේශයේදී යම් කිසි විදිහකට කළු පාට වෙනස් වීම තියෙනවා නම් චන්ද්‍ර මණ්ඩලයේ කියන එක දැන් මගේ අත පෙන්වුවාමත් මේ අතේ මෙන්න මේ ප්‍රදේශයට තමයි චන්ද්‍ර මණ්ඩලය කියන්නේ. දැන් අතේ මෙන්න මේ ප්‍රදේශය. දැන් මේ ප්‍රදේශයේ තමයි මගේ අතක් බැලුවාම ඔබට චන්ද්‍ර මණ්ඩලය කියන්නේ මෙන්න මේ ටික. මෙතන තමයි චන්ද්‍ර මණ්ඩලය. දැන් මෙතන මේ චන්ද්‍ර මණ්ඩලයේ තියෙන හරියේ දූපතක් තිබුණොත් කළු ලපයක් තිබුණොත් රැලි වැටිලා තිබුණත් ඒකත් හොඳ නෑ. ඒ නිසා මේ චන්ද්‍ර මණ්ඩලය කියන ප්‍රදේශයේ දිහා හොඳට බලන්න හොඳට බලලා තේරුම් ගන්න තේරුම් අරගෙන මෙහි එහෙම ලපකෑල් තියෙනවා නම් ඇත්තටම එහෙම කරදරයකට පත්වීම ප්‍රවේශම් විය යුතුයි. මේ ප්‍රවේශම් වීම තුළින් තමයි අපිට ජීවිතය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. අපි ධර්මයේ රැකීම තුළින් තමයි ජීවිතය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. එහෙම තියෙනවා නම් අපි එහෙම කෙනෙකුට බොහොම ප්‍රවේශම් වෙන්න කියනවා
දැන් සමහරු අය කියනවා දැන් ඇත්තටම ජල ක්‍රීඩා කරන අයට එහෙම තිබුණොත් ඒ ජල ක්‍රීඩාවල අතාරින්න සිද්ධ වෙනවා. ඊළඟට අපි අපේ ඉන්දික මහත්මයා කිව්වා ඇක්සිඩන්ට් ගැන කතා කරමු. රියානතුරු පිළිබඳව මේ ඇක්සිඩන්ට් කියන වචනය කිව්ව ගමන් එකපාරට මතක් වෙන්නේ රියානතුරු කියන එක. නමුත් අපි එතෙන්දි කියන්නේ රියානතුරු නෙමෙයි. හදිසි අනතුරු. හදිසි අනතුරක් වෙන්න තියෙනවා නම් ඒක වළක්ව ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක කොච්චර හොඳ කාර්යයක්ද? මොකද්ද හදිසි අනතුරු? හදිසි අනතුරක් වෙන්න තියෙන ලක්ෂණ වේල පහෙන් ළමංගේ අතේ තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න ඕන. පළවෙනි ලක්ෂණය තමයි හෘදේ රේඛාවත් ජීවන රේඛාවත් ශීර්ෂ රේඛාවත් එකම තැනින් ආරම්භ වෙනවා. හෘදේ රේඛාවත් ජීවන රේඛාවත් ශීර්ෂ රේඛාවත් එකම තැනකින් ආරම්භ වෙනවා නම් එහෙම කෙනා පැහැදිලිවම ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම පාරමාරු වෙන වෙලාවේ ප්‍රවේශම් වෙන්න ඕනියෝ. ඇත්තටම මට බලයක් තියෙනවා නම් මේ වගේ රේඛාවක් තියෙන කෙනෙකුට මම රියදුරු බලපත්‍ර දීම තහනම් කරනවා. මොකද හේතුව මම දුම්රියේ ස්ථානාධිපතිවරයෙක් හැටියට වසර 39ක් වැඩ කරන කාලෙදී මට ගොඩාක්ම ඒ දුම්රියට හැපෙච්ච අයගේ අධ්‍යා බලන්න පුළුවන් වුණා. ඒ අධ්‍යා බලනකොට එයින් වැඩි දෙනෙකුගේ තිබුණ එකක් තමයි මේක. මැද ඇඟිල්ල යටෙන් ඉඳලා පහළ රේඛාවක් තියෙනවා. ඒක මේ මැද ඇඟිල්ලට යන දෛව රේඛාව නෙමෙයි. මැද ඇඟිල්ල යට තමයි පටන් ගන්නෙ. මැද ඇඟිල්ල යට සෙනසුරු මල්ලෙන් මහත්තල පටන් අරගෙන පහතට එනකොට හීන් වෙනවනම් මහත්තල පටන් අරගෙන පහතට එනකොට හීන් වෙනවනම් ඒක තමයි අනතුරු රේඛාව. මෙන්න මේ අනතුරු රේඛාව කියන්නේ සමාහිර ගහෙන් වැටෙන්න පුළුවන්. සමාහිර පොළු පාරක් වැදෙන්න පුළුවන්. සමහර විට වාහනයක හැපෙන්න පුළුවන්. නමුත් අනතුරු රේඛාව හදිසි අනතුරු රේඛාව කියන්නේ ඒකයි. ඒක නිසා එතන එහෙම වැටලා තියෙනවා නම් එහෙම ගැහත් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ නිසා අනතුරු පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන්න. මේ හස්ත රේඛාව දැන් මගේ පොතේ මම හදිසි අනතුරු රේඛාව පෙන්නලා තියෙනවා. මගේ පොතේ මම පෙන්නලා තියෙනවා හදිසි අනතුරු රේඛාවක් තියෙන්නේ මොකද්ද කියලා. මේක ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් වෙන්නේ මෙන්න මෙහෙමයි. හස්ත රේඛා ශාස්ත්‍රයෙන් වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒක තේරුම් නැත්තම් පොත ගත්ත කෙනෙකුට නැවතත් මං කියනවා රාත්‍රී 7 ඉඳලා 10 දක්වා කාලය තුල මගේ 0.11747.3 ඒන් පාවිච්චි කරන්න පුළුවන්. 0.77311.3580 තමයි ඔබට වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. ඒවෙන් කතා කළා ඒ ඔබට දැන අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. 0.77311.3580 ඇය 24ම විවෘතව පවතිනවා. හොඳයි. ඉනිසා දුරකථනාංග සටහන් කරන්න 0.11 3.055 100 කියන දුරකථන අංකයත් ඒ වගේ 0.77 302 6 302 කියන මේ සිල දුරකථන අංක වලට කතා කරලා අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන දේශබන්දු සෙනරල්ලි ආච්චි මැතිතුමා මුරගෙ මේ හැකියාවක් ඔබට තිබෙනවා. ඒ වගේම ඉතාමත් පුංචි මුදලකට ඒ වගේම සාධාරණ මුදලකට මේ ප්‍රොත මිලදී අරගෙන ඔබේ ජීවිතයේ වාස කරන මේ ශාස්ත්‍රය ඉගෙනගෙන ඒකෙන් ඔබට සමාජයේ මෙහෙවරක් සිදු කර ගැනීම හැකියාවත් ඔබට තිබෙනවා. ඒ වගේම තමයි අපි ඔබට ආරාධනය කරනවා අනිවාර්යයෙන්ම මෙතුමන්ගේ මේ වැඩසටහන නරඹන ඔබට අපි ආරාධනය කරනවා. පෝරුවේ චාරිත්‍රය ඇතුළු මේ දැන් මොකද මේ සුභ මාසයක් විවාහ මංගල උත්සව විශාල සංඛ්‍යාවක් සිදුවෙන ඉදිරියේදී තීකාටිපුතු සිදුවෙන නිසා පොරිය චාරිත්‍ර හරියට ප්‍රමිතියට ක්‍රමානුකූලව සිදු කරනවා නම් ඔන්න කතා කරලා රාය සම්මේ මෙතුමන් ඇතුළේ පිළි සම්බන්ධ කරගෙන පොරුවේ බුලත් අතේ සිට සියලුම දේවල් මේ ආයතනය මගින් සපයලා ඒ වගේම ගොක්කොල නිර්මාණයක් අනුව දේශීය නිර්මාණයක් විදිහට පොරව සකස් කළ මේ සියලු දේවල් මේ ආයතනය මගින් සිදු කරනවා. ඉතින් ඒක පණිවිඩයත් අපි මේ මොහොතේදී ලබා දෙන්න කැමැති. මෙතුනේ පැහැදිලි කිරීමක් කරන සමහරක් අයට අපි කිව්වා මම යම්කිසි රස්සාවක් තෝරගත්තොත් ඒ රස්සාව මට ගැළපෙනවද නැත්නම් මගේ ගැළපෙන්නේ මට ගැළපෙන්නේ මොන වගේ රස්සාවක්ද කියලා මේ අත දිහා බලලා මේ ලප සහ කැලල් ඔය මේ වගේම උසුලි වලින් යම්කිසි තීරණයක් කරන්න පුළුවන්කමක් තිබුණත් ඒ උන්ට හොන්ට ගැළපෙන ශාස්ත්‍රය මොකක්ද කියලා. ඔය ඇත්තටම හස්ත රේඛාව තුලින් කෙනෙකුට ගැළපෙන රැකියාව සොයාගන්න පුළුවන්. දැන් මම පෙන්නනවා එක ලපයක්. මොකද්ද උපන් ලපයක් තියෙනවා මෙන්න මේ බලන්න. මේක සුලංගිල්ල යට ප්‍රදේශයට කියන්නේ බුද මණ්ඩලය කියලා. ඒ බුද මණ්ඩලයට පහලින් තියෙන හරිය තමයි හෘදේ රේඛාව. ඊට පහලින් මෙන්න මෙතන තමයි මේ ලපේ තියෙන්නේ. මොකද්ද මේ ලපේ තියෙන්නේ?
මේ ලපේ තියෙන්නේ මෙතන කියන්නේ කුජගේ මණ්ඩලය කියලා. මේ කුජ මණ්ඩලයේ තියෙන මේ ලපේ මෙහෙම තියෙනවා නම් රැකියාවක් තෝරා ගැනීමේදී වැඩිය සමාජයත් එක්ක ගැවසෙන රැකියාවක් හරියන්නේ නැහැ. මොකද හේතුව ඔබට කේන්ති යන කෙනෙක්. ඔබට සතුරු බරදර ඇති වෙන කෙනෙක්. නවතත් බලාගන්න මේ රූපය මොකද්ද? ශීර්ෂ රේඛාවත් හෘදේ රේඛාවත් අතර ඒ සුලංගිල්ල යටේ පහළ ප්‍රදේශයේද ඒ සුලංගිල්ල යටින්ම නෙමේ ඊට පහළ ප්‍රදේශයේ තියෙන මෙන්න මෙතන ඔරුව පේනවා දැන් තැන. මෙන්න මෙතන තියෙන මේ කළු ලපේ තියෙනවා නම් අතක එහෙම තියෙනකොට පැහැදිලිවම සතුරු කරදර ඇති වෙනවා වැඩි. මේ සතුරු කරදර ඇති වෙනවා වැඩි හින්දා ඒ සතුරු කරදර අඩු රැකියාව. දැන් අපි හිතමු ගුරු වෘතිය කියලා සතුරු කරදර නැහැනේ. අපි හිතමු ආරක්ෂක දේවී කියලා සතුරු කරදර තියෙනවනේ. අපි හිතමු සුරාබ පාර්වෙන්තුවේ කියලා සතුරු කරදර තියෙනවනේ. ඒ වගේ දේවල් තෝරගන්න නැතුව සතුරු කරදර අඩු රැකියාවකටපත් වෙන්න ඕන. ඊළඟට මේ රැකියාවේ ස්වභාවය ගැන කතා කරනකොට තාක්ෂණික පැත්තට කාර්මික පැත්තට යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් ඇති වෙන්නේ කොහොමද? මහපට ඇඟිල්ල යම් කිසි කෙනෙකුගේ පැතලිනම් මහපට ඇඟිල්ල පැතලිනම් මහපට ඇඟිල්ල දිගට තියෙනවා නම් මම පෙන්නන්නම් එහෙම පින්තූරයක් ඔබට. මෙන්න මේ පින්තූරයේ තියෙන මේ මහපට ඇඟිල්ල පැතලි. මහපට ඇඟිල්ල ගොඩාක් දිගයි. දැන් මේක තමයි ඉංජිනේරු කෙනෙකුගේ ලක්ෂණ. ඉංජිනේරුවෙකුගේ ලක්ෂණ, එහෙම නැත්නම් තාක්ෂණ ශිල්පියෙකුගේ ලක්ෂණ, ඒ වගේ ලක්ෂණේ තමයි මෙන්න මේ වගේ මහපට ඇඟිල්ලක් දිගට පැතලියට තියෙන එක. මේක දිග ප්‍රමාණය අනුව තමයි ඉංජිනේරුවෙක්ද එහෙම නැත්නම් කර්මාන්තකරුවෙක්ද සාමාන්‍ය කාර්මිකෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මහපට ඇඟිල්ල ගොඩාක්ම දිගට පැතලිය තියෙනවා නම් ඒ තමයි ඉංජිනේරුවෙක්ගේ ලක්ෂණය. ඊළඟට මේ මහපට ඇඟිල්ල ගැන දිහා බලලා ඇත්තටම මම විශ්වකර්ම වැඩ කරලා තියෙනවා ඉගෙන ගන්න කාලේදී. ජ්‍යොතිෂය ඉගෙන ගන්න කාලේ අපි උගාක් ආසයිනේ. ගොඩක් කැමතිනේ අනිත් අයට යමක් කියලා පුදුමයටපත් කරන්න. වෛද්‍යවරුන්ගේ මහපට ඇඟිල්ල වෙනස්. ඒ වගේම වෛද්‍යවරුන්ගේ මහපට ඇඟිල්ල වෛද්‍යවරුන් මේ මේ මෙන්න මේක මම මතක තියාගන්න. යම්කිසි කෙනෙක් හස්ත රේඛාවට අභියෝග කරනවා නම් වෛද්‍යවරුන් 10ක් ගත්තොත් එකට ඒ 10න් 9 දෙනෙක් නැත්නම් 8 දෙනෙක් ඊටත් වැඩි ප්‍රමාණයකේ ඒ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ඇඟිල්ල මෙන්න මේ විදිහට නැවෙන අය නෙමෙයි. මේ විදිහට ඇඟිල්ල නැවෙන්නේ නැහැ. මේ විදිහට ඇඟිල්ල නැවෙන වෛද්‍යවරුන් අඩුයි. මේ විදිහට ඇඟිල්ල නැවෙන ඒ වගේම කාර්මිකයන් අඩුයි. ඒක නිසා මේ ඇඟිල්ල මහපට ඇඟිල්ල දිහා බලලා යා යුතු මාර්ගය සොයාගන්න පුළුවන්කම තියෙනවා. දැන් යා දැන් අපි ගත්තාම තවත් දෙයක් ඔබට පෙන්නන්නම්. මම පෙන්නන්නම් රේඛාව මෙන්න මේ ශීර්ෂ රේඛාවයි හෘදේ රේඛාවයි අතර හරහට රේඛාවක් තියෙනවා. මේ බලන්න ශීර්ෂ රේඛාවයි හෘදේ රේඛාවයි අතර හරහට රේඛාවක් තියෙනවා. ශීර්ෂ රේඛාවයි හෘදේ රේඛාවයි අතර හරස් රේඛාවක් පොඩි රේඛාවක් තියෙනවා. ඒ තමයි වාණිජ පැත්තට ආ යුතුදී. වාණිජ අංශයෙන් ගේන ගන වාණිජ අංශයෙන් ප්‍රබල තත්ත්වයකටපත් වෙන නම් ශීර්ෂ රේඛාවයි හෘදේ රේඛාවයි අතර කෙටි රේඛාවක් තියෙනවා. ඒ වගේ බොහෝ දේවල් ඇත්තටම කියනවා නම් ගණිතය පිළිබඳව විශේෂඥයෙක් වෙන්න. ගණිතය පිළිබඳව විශේෂඥයෙක් වෙන්න එහෙම නැත්නම් accounts වලින් විශේෂඥයෙක් වෙන්න නම් ඒ ලක්ෂණයට අමතරව තියෙන්න ඕන ශීර්ෂ රේඛාවෙන් හෘදේ රේඛාව පැත්තට යන සිහින් රේඛාවක්. මම එයත් පෙන්නන්නම්. ශීර්ෂ රේඛාවෙන් හෘදේ රේඛාව පැත්තට යන සිහින් රේඛාව. ඇත්තටම අද වෙසක් පුන් පොහෝ දවසේ මං හිතන හැටියට ඉන්දික මහත්මයා බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන දේවල් පෙන්වුවා. ඒ විශේෂ ප්‍රයෝජනය තමයි ඇත්තටම අපි ආ යුතු පැත්ත කුමක්ද. මේක මං හිතන්නේ ජපානය නම් පරීක්ෂණ කරනවා. අපේ රටේ එහෙම දෙයක් නැහැ. ඒ හතක් ගත්තා නම් අපි පුතේ කරපන් ડોක්ටර් කෙනෙක් යා. එහෙ නැත්තම් අපේ ආවලා වගේ වෙන්න. එහෙම නෙමෙයි යම්කිසි කෙනෙකුට අයිති පැත්තට යම්කිසි කෙනෙක්ව යොමු කරන්න පුළුවන් නම් එහෙමනම් අනිවාර්යයෙන්ම මේ රට දියුණු රටක් බවට දියුණු මිනිස්සුය ඇති වෙනවා. ඒක නිසා යම් කිසි දෙයක් ගැන විවේචනය කරනවට වැඩිය යම් කිසි දෙයක් ගැන තෝරනා කරනවට වැඩිය මොනවාරි දෙයකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ හස්ත රේඛා ශාස්ත්‍රය ඉගෙනගෙන එහෙම නැත්නම් හස්ත රේඛා ශාස්ත්‍රය අනුව ඔබේ දරුවාටවත් ඒ යා යුතු පැත්ත පිළිබඳව තීරණය කරන්න අවුරුදු 12 පහු වුණාම අවුරුදු 12 පහු වුණාම මේ ගැන හිතන්න පුළුවන් තීරණය කරන්න පුළුවන් එහෙම කෙනෙක්ව
ඉදිරිපත් කළොත් අපිට යා යුතු මාර්ගයේ පොයිද කියන එක කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම ඒ ප්‍රතිපලයක් අස්තරේකාවෙන් ලබා ගැනීමට උත්සාහ ගන්න. එතුමානි ලවාදුන ඔබ රැකියාවත් තෝරා ගන්නවා, ඔබ ගැලපෙන රැකියාවක මැදින් තෝරා ගන්න මොකක්ද තමයි ඒ රැකියාවකට ගියන් පස්සේ තමන්ට ඒ රැකියාව එපා වුණොත් මොකද ඒක තමන්ට ජීවිතය අඩාල වෙන හේතුවක් බවට පත් නිසා කල් තියාව තමන්ට ගැලපෙන රස්සාව දැනගන්නත් තමන් කළ යුත්තේ මොකද, නැත්නම් ව්‍යාපාරයක්ද මොන වගේ වෘත්තියක්ද, නැත්නම් වෙනවා තමයි රැකියාවක්ද කළ යුත්තේ කියන එක ඔබට හස්තරේකාවන් පරීක්ෂා ක්‍රියාව තුළින් දැනගන්න පුළුවන් කමක් තියෙනවා. කෙනෙක් පුදුමයට පෙපත්තේ කොහොමද හස්තරේකාවන් පරීක්ෂා කළ මේ වගේ දෙයක් කරන්න කියන. මොකද එතුමන් පැහැදිලි කරන්නේ එහෙම දෙයක් නිත්‍ය වශයෙන්ම කරන්න පුළුවන් බව. මොකද මේ වසර 40ක් පුරාවටම එතුමන් මේ කවෘතියේ නීලී ඉසිරින් නැත්තම් මේ කටයුත්ත කරනවා. එතුමන්ට විවිධ වූ අත් හමු වෙනවා. ඒ නිසා කිසිම ගැටලුවකින් තොරව මේ කටයුත්ත කරගන්න පුළුවන් කමක් තිබෙනවා. මෙතුණි පැහැදිලි කිරීමක් කරන්න විශේෂයෙන්ම සමහරක් අය ව්‍යාපාරයක් ආරම්භ කරන බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද සමහරක් අයට ගැළපෙන ව්‍යාපාර තිබෙනවා. ඇත්තටම හස්තරේකාවන් පරීක්ෂා කිරීම තුළින් තමන්ට ගැළපෙන්නේ මොන වගේ මොක රස්සාවක්ද කියන එක තීරණය කරන්න සමහරක් අයට වෘත්තියක් නැත්නම් පටන් ගන්න ගියන් පස්සේ මේක දාගත්තොත් හොඳයි කියලා පටන් ගන්නවා. සමහරක් ටික දවසකින් සම්පූර්ණ ව්‍යාපාරෙම නැතිවෙල යන නිසා තමන්ට ගැලපෙන ව්‍යාපාරයක් තෝරා ගන්න පුළුවන් කමක් තිබෙනවද මේ හස්තරේකාවන් පරීක්ෂා කිරීම? ඔව්, ඉගෙනීම පැත්ත වගේම තමයි ව්‍යාපාරේ පැත්තත්. දැන් ව්‍යාපාරයක් කරලා ඒ ව්‍යාපාරයේ දියුණුවටපත් කරන්න පුළුවන්කම තියෙන එක පිහිටීමක් මම පෙන්නන්නම්. දෙහි ඇත්තරම මේක නැති වුණයි කියලාත් පුළුවන්. නමුත් මේක තිබුණොත් මෙන්න මේ බලන්න. දැන් මේ අත දිහා බලන්න, මේ සුලංගිල්ල වෙද ඇඟිල්ල පැත්තට නැමිලා සුලංගිල්ල වෙදාගිල්ල පැත්තට නැමිලා තියෙනවා නම් ඒක තමයි යම්කිසි කෙනෙකුට සාර්ථක ව්‍යාපාරයක් කරන්න පුළුවන් ප්‍රධානම හේතුව. සාර්ථක ව්‍යාපාරයක් කියන්නේ බිලියනර් කෙනෙක් වෙන්න පුළුවන් හේතුව තමයි ඒක. ඒ අතිශය ධනවත් කෙනෙක් වෙන්න පුළුවන් හේතුව. ඊට අමතරව මෙන්න මේ විදිහට ගත්තාම මැද ඇඟිල්ල දෙපැත්තේ තියෙන ඇඟිලි දෙකනේ වෙද ඇඟිල්ල සහ දබරගිල්ල. මේකෙන් වෙද ඇඟිල්ල උසනම් දබරගිල්ලට වැඩිය. වෙද ඇඟිල්ල උසනම් දබරගිල්ලට වැඩිය. එයත් ඇත්තටම යහපත් ව්‍යාපාරයක් කරන්න පුළුවන් පිහිටීමක්. ඒ වගේම මෙන්න මේ විදියට ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයේ පැත්තට ගමන් කරනවා නම් අද අපි ඉතා වටිනා දේවල් රාශියක් ඔබට පෙන්නනවා. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයේ පැත්තට ගමන් කරනවා නම් මේ වගේ ඒ කියන්නේ පහළට ගමන් කරනවා නම් එහෙම කෙනෙකුට කරන්න හොඳ ව්‍යාපාරය තමයි මෙන්න මේ අපේ මේ ඉන්න කැමරා ශිල්පීන් මහත්තුරු වගේ අයට, ඒ වගේම කලා නිෂ්පාදන කරන අයට, කලාත්මක දේවල් කරන අයට, සංගීතය කරන අයට, සාහිත්‍ය කරන අයට, ඒ වගේ අයට තමයි ශීර්ෂ රේඛාව මෙන්න මේ පෙන්නන විදිහට හෘද පහතට චන්ද්‍රමණ්ඩලයේ පැත්තට ගමන් කරන්නේ. ඒ නිසා එක එක එහෙම කෙනෙකුට තාක්ෂණික වැඩ එහෙම කෙනෙකුට කාර්මික වැඩ පුළුවන් කමක් නැහැ. අපේ මේ කැමරා ශිල්පී මහත්තුරුත් බලනවා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ අතේ තියෙනවා ඒක. බොහොම සතුටටපත් වෙලා ඉන්නේ. හැබැයි මෙහෙම නැති වුණත් පුළුවන්. මෙහෙම නැති වුණාම කොහොමද පුළුවන්කම තියෙන්නේ? ඒ ශීර්ෂ රේඛාවේ තියෙන දිග උඩ ශීර්ෂ රේඛාව කෙලින් ගිහිල්ලා දිකට තියෙනවා නම් ඒකත් පුළුවන්. කොටට තියෙනවා නම් මොකද වෙන්නේ? ටිකක් කල් කරලා අතහැරලා දානවා. ටිකක් කල් කරලා අතහැරලා දානවා. බලන්න ශීර්ෂ රේඛාව කොටයි. ඒක නිසා එක එක හස්තරේඛා ශාස්ත්‍රයේදී බැලුවාම හස්තරේඛා ශාස්ත්‍රයේදී විවිධ රැකියාවන් පිළිබඳව කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හස්තරේඛා ශාස්ත්‍රයේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මහපට ඇඟිල්ල මෙන්න මේ විදියට මේ මම පෙන්නන රේඛ පෙන්නන්නම් එයත් මේ විදියට ගොඩක් මහතනම් ගොඩක් මහතනම් එහෙමනම් කරන්න පුළුවන්කම තියෙන්නේ කාර්මික தත්ත්වයේ තාක්ෂණික தත්ත්වයේ වැඩ තමයි. එහෙම නැත්නම් බොහොම මහන්සියලා කරන වැඩ තමයි මහපට ඇඟිල්ල ඕනවට වැඩිය මහතනම්. මහපට ඇඟිල්ල ඕනවට වැඩිය මහතනම් එහෙම කෙනෙකුට ශරීරයේ වෙහෙසා කරන වැඩ. හැබැයි මේ මහපට ඇඟිල්ල විතරක් නෙමෙයි. සුලැඟිල්ලේ නෙමෙයි ඇඟිලි හතරෙම සුලැඟිල්ල, වෙද ඇඟිල්ල, මැද ඇඟිල්ල සහ ලබර ඇඟිල්ල. මෙන්න මේ ඇඟිලි හතරේම පහළ පුරුක බලන්න. ඔබේ පහළ පුරුක මේ අනිත් පුරුක් තුනට වැඩිය අඩුයි. කොටයිනේ. දැන් අපි හිතමු ඕනම කෙනෙකුගේ අත්තම මේ පහළ පුරුක අනිත් පුරුක් තුනට වැඩිය කොටයි. නමුත් අපි හිතමු ඒක ගොඩක් දිගයි ගොඩක් මහතයි කියලා.
මහපට ඇඟිල්ල නෙමෙයි අනිත් ඇඟිලි හතරේ පහළම පුරුක ආරම්භ වෙන තැන පුරුක නිය පැත්ත නෙමෙයි අනිත් පැත්තේ ඕනවට වැඩිය මහතනම් ඕනවට වැඩිය රළුනම් එහෙමනම් එහෙම කෙනෙකුට දක්ෂතාවයේ තියෙන්නේ ශරීරයේ දැඩි ලෙස වෙහෙසා කරන දෙයක් තමයි ශරීරයේ දැඩි ලෙස වෙහෙසා කරන දෙයක් එහෙම නැතුව නිකන් හිතන් කරන දෙයක් නෙමෙයි දර බලන්න එහෙම නැත්නම් දාත් බලන්න දැන් අඩුයි යම් කිසි බොහොම මහන්සිය ගොවිතැන් දැන් ගොවිතැන් කරන අය ඉතාම උතුම් කාර්යයක් නේ කරන්නේ ඒ ගොවිතැන් කරන ඒ මහත්තුරු කරන කාර්ය ඉතු උතුම් කාර්යයක් ඒ ගොවිතැන් කරන මහත්තුරුන්ගේ ඔක්කොම වගේ මේ මහ ඇඟිලිවල මුල පුරුක මාතයි මේක ඔය මම කියනවට නෙමෙයි පරීක්ෂණයක් ඇදීට බලන්න හැබැයි සාහන මහන්සියලා සෑහෙන උනන්දු වෙලා උදේ පාන්දර ඉඳලා මම දකුණු පළාතේ පිටිකල කියන ගමේ උපන්නේ මගේ ගම ගෝබි ප්‍රදේශයක් ඒ අයගේ මම ඒ ඇත්තටම ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගන්න කාලේ අස්තරේකාව ඉගෙන ගන්න කාලේ ඒ අයගේ අත් පරීක්ෂා කරලා බැලුවා ඒ අයගේ මහතයි ඒක ඒක අත්දැකීමෙන් දන්න දෙයක් ඒ වගේ මහතින්ද ඒ මහත තමක් තියෙනකොට පෑදිලිවම පුළුවන්කමක් තියෙනවා ශරීරයේ දැඩි ලෙස වෙහෙසවන්න අද ඊටාම මේ වැදගත් දවසේ ඔබට ධර්මානුකූලව කටයුතු කළා ඒ ධර්මය අනුව කටයුතු කළා ආගම අනුව කටයුතු කළා වැරදි වැඩවලින් ඉවත් වෙලා යහපත් තත්ත්වයකට පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි අද උතුම් වෙසක් මාස පුණ්‍ය පොහොය දවසේදී අපි මේ සියලු කරුණු කාරණා කතා කරේ සිද්බෙන්දරේකා ජ්‍යොතිෂ ආයතන නිර්මාතෘවරු ඒ වගේ වසර 40කට වඩා ඉතිහාසයක් තිබෙන ඒ වගේම පෞරාණික පොතපත පරිශීලනය කරමින් ඉතා ඒ වගේම අපා පංචාකලයේ ඉත ඇතුළු මේ පැරණි ජ්‍යොතිෂ પરම්පරාවකින් පැවතෙන චරිතයක් ලෙස තමයි දේශබන්දු සිරණල් ලියංශ මෙතුම සඳහන් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. එනිසා අපි මේ සියලු කරුණු කතා කරේ සිද්බෙන්දරේකා ජ්‍යොතිෂ ආයතනයේ මාතෘවරු ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හස්තරේකා විශේෂඥ සිරණත් ලීනාචෝරින් තමකින් දැන් මේ කරුණු කතා කරද්දී අපි සෑම පුන් පෝ දවසකදීම මේ කරුණු දිගින් දිගට කතා බහ කරනවා. ඉතින් දුරකථන අංක සටහන කරගන්න 011 1055 100 දුරකථන අංකයත් ඒ වගේ 077 326 302 කියන දුරකථන අංකයත් විවෘතයි. ඒ වගේම මේ ත්‍රිවිධ දින දුරකථන අංක වලට කතා කරන්න කාර්ය මණ්ඩල අවශ්‍ය කරන තොරතුරු ඔබට ලබා දෙවි. ඉතින් ඒ වගේම දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන තමයි තුමන් මුණ ගැහිමේ හැකියාව තිබෙන්නේ. පොත ඔබට ගන්න මිලදී ගන්නව නම් හස්තරේකා පිටුවෙන් ඉගෙන ගන්න. ඒ පිටුවත් ඔබ විශ්ලිමත් වෙන්න. එවනම් අපි අද උතුම් පුන් පොහොය දවසේදී වැඩසටහන සමඟ සමගන්නේ සූදානම. හැමදිනාටම අපි ප්‍රාර්ථනා කරන්නේ මේ උතුම් වෙසක් පුන් පොහොය දිනේදී මේ කාල සීමාව තුර පින් දහම් කටයුතු කරමින් තමන්ගේ ජීවිතයේ මෙලෝ පරලෝකින් දෙලව සුභ සිද්ධිය සාධනීය සතා කටයුතු කරන්න කියලා පණිවිඩ ලබා දෙන ඉතින් පුතුමන්ට අපි ප්‍රාර්ථනා කරන මේ මෙහෙවරේ තවදුරටත් සිදු කරන පුතුමන්ට ශක්තිය ධෛර්ය ලැබෙන කියලා දවසේ ප්‍රාර්ථනා කර සිටවා. එහෙනම් අපි ඊළඟ වෙන පොහොය දවසේ තමයිමු සිද්වෙන්දරේකා විශේෂ විද්වත් කතිකාවෙන් හැමදාට පුතුම මෝ සම්මා සම්බුදු සරණයි. මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පය ඔස්සේ ලොව බලගත් රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදා කර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්දු සම්මානීය මහාචාර්ය කීර්ති දිසානායක 0773255818 පැට්නා සදහම් පැණය අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව කොපමණද? පැට්නා දවටිනේක උඩුපියම් පතක් සමග නිවැරදි පිළිතුර මේ ලිපිනයට යොමු කර වටිනා ත්‍යාග දිනා ගන්න. ෆෘට් ඇන්ඩ් නේචර් පුද්ගලික සමාගම තැපැල් පෙට්ටිය අංක 50 පන්නිපිටිය. පැට්නා ෂේප් අප් ටී බොන්න පටන් අරන් මාස 3ක් වෙනවා. ලොකු සැහැල්ලුවක් දැනෙනවා බරත් අඩු වෙලා. ග්‍රීන් ටී වලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී පැට්නා ෂේප් අප් ටී.
ඔබගේ හස්තරේකා සහ හඳහන තුරෙන් නිවැරදිව අනාගතය පිළිබඳ දැනගන්න. හස්තරේකා සහ ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සේවාවන් රැසක් ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍යා හස්තරේකා විශේෂඥ දේශබන්දු සිරිලත් නේරාජ්‍ය මහතා හමුවන්න. දුරකථන අංක 0114 244 302 077 302 6 යථාර්ථය දකින්නට අනාගතය දිනන්නට ඔබත් අදම පියලා ගන්න. සිත්මෙදිරේකා ජ්‍යොතිෂ සේවය 296D නුවර පාර කඩවත. එළපෙත කමේ අසිරිය ඔබත් අත්විඳින්න. බෙතිස්දා ආයුර්වේද නිවස මාළවේ සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය. දුරකථන අංක 0717 605 773 0111 35 603. ඔබගේ මංගල දිනේදා රජෙක් මෙන් සැරසෙන්නට අමිත් පැෂන් මාට් පන්නිපිටිය සහ අනුරාධපුර පාරම්පරික උඩරට නිලමේ ඇඳුම් ඇතුළු මනමාල මහතුන්ගේ සියලුම මංගල ඇඳුම් ලබා ගැනීම සඳහා ඔබ පිය නැගිය යුතු එකම තැන අමිත් පැෂන් මාට්. දුරකථන අංක 0727 205 985 0777 205 985. නිවැරදි මංගල ඇඳුම් කලාවට නව අරුතක් අමිත් පැෂන් මාට්. පැටන ෂේපක් තිබුණ නම් අවුරුදු දෙකක් විතර ඇති. ඇත්තටම මේක හරිම රසයි. මට ප්‍රතිඵල ඉක්මනටම ලැබුණා. ග්‍රීන් ටී වලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී රෙඩ්නර් ෂේපක් ටී. අධ්‍යාපනයේ කම්මැලි දරුවන්ගේ අධ්‍යාපන ශක්තිය වර්ධනය කරන්න, දියුණු ඇති කරන්න නිවැරදි ගල් පැලදීම, ඒ වගේම වාසනාවන්ත බව දියුණු කරන්න, සුභවාදී ශක්තිය වර්ධනය කරන්න, විවාහ වෙන්න අපහසුතාවයක් තිබෙන පුද්ගලයෙකුට යහපත් විවාහයක් ඇති කරගන්නට ධන වාසනාව අඩු පුද්ගලයෙකුගේ කුසල් බලය අඩු කෙනෙකුගේ දියුණුව ජයග්‍රහණයේ සුභවාදී අදහස් සංකල්ප දියුණු කරලා ඒ පුද්ගලයා ක්‍රියාකාරී ගතිය වර්ධනය කරන්නට නිවැරදි ගලක් පැලදීම ඉතාම සුබඵල දෙනවා. ඔබගේ සියලු ජ්‍යොතිෂ සේවාවන් සඳහා අජිත් ලොකුගේ ජ්‍යොතිෂ සේවය ජයවර්ධනපුර. ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු විශ්වාසවන්ත සේවය ජ්‍යොතිෂවේදී අජිත් ලොකුගේ. ඔබට අවශ්‍ය බෞද්ධ පොත්පත්, අටපිරිකර බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා ඇතුළු සියලුම පූජා භාණ්ඩ එකම වහලක් යටින් ලබා ගන්න. ජයෝදා පොත් මැදුර මහරගම ධර්මායතනයේ අසන සහ බෙල්ලන්විල රජමහා විහාරයේ අසන. නුවණින් ආලෝකයේ දකින්නට ජයෝදා පොත් මැදුරට ඔබත් අදම පිය නගන්න. සිරිලක අසිරිමත් බුදු පුදබිම් වැඳ පුදා ගන්න ශාන්ති ට්‍රැවල්ස්. දුරකථන 0777 770 112. බුධං සරණං. දඹදිව යන්නට වරම් ලබන්නට ඔබටත් වාසනා. බුදුන් උපන් දඹදිමු තලයේ වැඳ පුදා ගැනීම සඳහා ඔබත් වාග්යවන්තයෙක් හෝ වාග්යවන්තියක් වන්නට ෆැට්නා නිෂ්පාදන උඩුපියන් පත්තුලක් මේ ලිපිණියට යොමු කරන්න. ෘට්නන් නේච පුද්ගලික සමාගම, තැපැල් පෙට්ටි අංක 50 පන්නපිටිය, දේශීයත්තේ නිර්මල සංකේතය පැට්නා. පැට්නා අරුණැල්ල විශේෂ සායන මාලාව දිවයින පුරා පැවැත්වේ. ඔබ ප්‍රදේශයටත් මෙම සායනයක් ලබා ගැනීම සඳහා අදම අවතන්න. දුරකථන අංක 0771 22 10 504.